समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजन्त शुनन्तु सग्गमुखदं धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता धम्मसवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स सब्बे संकारा अनिच्छति यदा पञ्चाय पश्यति अथ निबिन्दति दुःखे एष मग्गो विशुद्ध्याति पिंवत्नि दश दिनक मुरुल्लेहि भावना करला අවසානයේදී කෙරෙන ධර්ම දේශනයට සවන් දීමටයි දැන් කවුරුත් බලාපොරොත්තු භාවනා වැඩසටහන් වලදී අවසානයේ ධර්ම දේශනයක් පවත්වනම ඒ වැඩසටහන් වලදී එකම මාතෘකාවක් යටතේ විශේෂයෙන් ඒ භාවනා වැඩසටහන පිළිබඳව ශ්‍රාවකයන්ට තවදුරටත් දැනුම ලබා දීම තමයි මේ ධර්ම දේශනාවකින් බලාපොරොත්තු වෙන්නේ ධර්ම ශ්‍රවණේ කිරීමට ඉතාම සුදුසු අවස්ථාවක කවුරුත් ඉන්නේ භාවනා කළා හොඳට හිත එකඟ කරගෙන ඒ නිසා ඒ ධර්ම කාරණා හිතට අරගෙන තවදුරටත් තමන්ගේ භාවනා ගුණ වැඩි දියුණු කරගෙන අවසානයේදී තම තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා පරිදි අමා මහ නිවන් දකින්නට වීර්ය වඩන්නට ඕන. ගාථාවක් මාතෘකාවතෙන් තබා ගත්තා. මේක ඉතින් හැම බෞද්ධයෙකුට වගේ කටපාඩම් තියෙන ගාථාවක්. ඒ වුණාට මේක
බුදුරජාණන් වහන්සේ නිවන් මඟ පෙන්වා දුන්න වටිනා ගාථාව. ඒ ගාථාව ගැන කරුණ ටිකක් කියා දෙමින් ඊළඟට අපේ භාවනා මඟ පිළිබඳවත් කරුණු කියා දෙන්නටයි බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු මේ ගාථාවෙන් කියවෙන තේරුම මොකක්ද කියලා. සබ්බේ සංඛාරා අනිච්චාති, සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. යදා පඤ්ඤාය පස්සති, යම් අවස්ථාවක නුවණින් දකිනවා අත නිබ්බින්දති දුක්ඛේ, අනතුරුව දුක පිළිබඳව කලකිරීමට පත් වෙනවා. හේස මග්ගෝ විසුද්ධිය, මෙන්න මේක තමයි විසුද්ධියට හේවත් නිවනට මග කියන එකයි එකෙන් අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ ඒ ඒ අවස්ථාවලදී දීර්ඝ වශයෙන්, මධ්‍යම වශයෙන්, ඉතාම කෙටියෙන් නිවන් මඟ දේශනා කරනවා. මේ ගාථාවෙනුත් ඉතාම කෙටියෙන් නිවන් මඟ දේශනා කළා. තවදුරටත් අපි ගැන සලකා බලනකොට සබ්බේ සංඛාරා අනිච්චාති, සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. සියලු සංස්කාර කියලා කියන්නේ මොනවද? සංස්කාර කියලා කියන්නේ නම් පොදුවේ සමස්තයක් වශයෙන් ගත්තාම හේතුන්ගෙන් හට පහළ වෙන ධර්ම. මෙතන සබ්බේ සංඛාරා කියනකොට එකතැනක දේශනාවේ තියෙනවා පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර, ආනංජාභි සංඛාර, කුසල අකුසල. තවතැන් වල තියෙනවා කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියන ඒවත් කුසල අකුසල. මේ සංස්කාර කියන ඒවා කොහෙද පවතින්නේ? පහළ වෙන්නේ ගස් ගල් වල නෙමෙයි, අපේ මේ ජීවිතයේ පංච උපාදානස්කන්ධේ තමයි පහළ වෙන්නේ. එතකොට සබ්බේ සංඛාරා කියන්නේ බාහිර දෙයක් නෙවෙයි, අපේ මේ ජීවිතය. මේක සංස්කාර පින්ඩයක්, සංස්කාර ගොඩක්. සබ්බේ සංඛාරා, ජීවිතේ නැමැති සියලු සංස්කාරයන්. අනිච්චාති, අනිත්‍යයි කියලා. අනිත්‍යයි කියලා කියන්නේ උපාදවය වන්තතෝ, නිතරෝම පහළ වෙනවා, විනාශයට පත් වෙනවා, ඇති වෙනවා, නැති වෙනවා. ඒ නිසා අනිත්‍යයි. අපි භාවනා කරනකොට භාවනා අරමුණු ඇති වෙනවා, නැති වෙනවා, පහළ වෙනවා, විනාශයට පත් වෙනවා. ඒවා තමයි සංස්කාර. ඇති වෙන, නැති වෙන නිසා, පහළ වෙන, විනාශයට පත් වෙන නිසා අනිත්‍යයි. ඒ වගේම තාවකාලිකතු
भूम सुलु काले अक्तमय पवति संस्कार कियनेव अपि मेने करण भावना आरमणु भूम सुलु काले हितत भूम सुलु काले पवति तावकालिक एनिसा अनित्यय विपरिनामतु विनश साकारोलट पत्तिन सम्मुति वसें बलुव अमापे जीवितय कुडा काले कहतिया करुण काले कहतिया विनश भी यानवा कलतुना काले महालु काले हटियत विनश साकारोलट पत्तिन विपरिनाम कियन्ने एकाय एक हटियकट तियेन्ने एनिसा अनित्याय निच्च पटिक्षेपतो नित्य कियने एक प्रतिक्षेप वेनवा मे विदिहट सरल वशयेन गन्नकोट ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. ඇති වෙනවා නැති වෙනවා පහළ වෙනවා විනාශයට පත් වෙනවා කියලා. යදා පඤ්ඤාය පස්ස. යම් අවස්ථාවක නුවණින් දකින්වට. නුවණින් දකින අවස්ථා දෙකක් තියෙනවා. විදර්ශනා නුවණින් දකිනම මාර්ග නුවණින් දකිනවා මෙතන අදහස් කරන්නේ పూర్ව භාග ප්‍රතිපදාවක් නිසා විදර්ශනා නුවණින් දැකීම දැන් අපි භාවනා කරලා අපට දැනෙන අරමුණු රූප වේදනාදී ධර්ම අනිත්‍යයි කියලා තේරුම් ගන්නවා විදර්ශනා නුවණ කියන්නේ ඒකයි. සේරම අනිත්‍යයි වෙනස් වෙලා යනවා ඇති වෙනවා නැති වෙනවා කියලා තේරුම් ගන්නවා. යදා පඤ්ඤාය පස්සති කියන්නේ ඒකයි. යම් අවස්ථාවක මේ විදර්ශනා නුවණින් දකිනවා. පස්සති සම්මසති කියලත් මේ අර්ථ විවරණේ කරලා තිබෙනවා සම්මර්ෂණය කරනවා. දැන් අපි භාවනා කරනවා කියලා කරන්නේ මේ සම්මර්ෂණය කරනවා. අපි යමක් අතට අරගෙන අතින් අතගාලා පිරිමැදලා බලන්න වගේ අපට හමු වෙන ඔය අරමුණු සේරම හිතින් අල්ලලා හිතින් පිරිමැදලා බලනවා. ඒක තමයි සම්මර්ෂණය කරනවා කියන්නේ. තකට ජීවිතේ නැමැති සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා. යම් අවස්ථාවක විදර්ශනා නුවණින් දකිනවා. එමනන්නම් විදර්ශනා භාවනා වශයෙන් මෙනෙහි කරනවද සම්මර්ෂණී කරනවද අත නිබ්බින්දතේ දුක්ඛේ අනතුරුව දුක පිළිබඳව කලකිරීමටපත් වෙනවා දුක පිළිබඳව කලකිරීමටපත් වෙන්නේ නැති කෙනෙක් නැහැ නමුත් මෙතන මේ දුක්ඛ කියන පදයෙන් වෙනත් අර්ථයක් අදහස් කරනවා දුක්ඛං කියලා නමක් කියන අපේ ජීවිතයට පංච උපාදානස්කන්ධයට එහෙම මොකද දුක්ඛ කියලා කියන්නේ යම්තරම් දුක් ඇති වෙනම නම් ඒ සේරම මේ ජීවිතය පංච උපාදානස්කන්ධය නිසායි පහළ වෙන්නේ. පළවෙනියෙන් ඇති වෙන දුක ජාති දුක, අවසානයේදී ඇති වෙන දුක මරණ දුක. ඊළඟට ජරා ව්‍යාධි ශෝක පරිදේවාදී අනේකාකාර දුක් රාශියක් එකතු
එනිසා පංච උපාදානස්කන්ධයට පාලි භාෂාවෙන් දුක්ඛ කියලා කියනවා. අත නිබ්බින්දතේ දුක්ඛේ කියන්නේ අනතුරු දුක පිළිබඳව කලකිරෙනවා. ඒක විස්තර කළා කියනවා කන්ද පංචක සංඛාතේ දුක්ඛේ නිබ්බින්දති නිබ්බිතා ඥානං පටිලබති කියලා. දුක කියන්නේ මේ ස්කන්ධ පංචකය, පංච උපාදානස්කන්ධ. ඒ දුකෙහි කන්ද පංචක සංඛාතේ දුක්ඛේ නිබ්බින්දති කලකිරෙනවා. නිබ්බිතා ඥානං පටිලබති, නිබ්බිතා ඥානය ලබා ගන්නවා. කලකිරෙනවා කියනකොට දැන් යම් යම් අවස්ථාවලදී ඛේද ජනක සිද්ධීන් ඇති වුණාම, ප්‍රිය වස්තුන් නැති වුණාම, බලාපොරොත්තු සුන් වෙලා ගියාම කලකිරෙනවා. අඬනවා, වැළපෙනවා, නොකා නොබී ඔය විදියට කලකිරෙනවා. ඒ වගේ එකක් නෙමේ මෙතන අදහස් කරන්නේ. නුවණින් කලකිරීම. ලස්සනට කැමති කාන්තාවක් ඉන්නවා. හරි මාසයි හොඳ ලස්සන ඇඳුම් අඳින්න, ශරීරේ ලස්සන කරන්න. ඇයට ලැබෙනවා වටිනා වස්ත්‍රයක්. ඔතලා තියෙන්නේ විනිවිද පේනවා, බැලුවාම හරි වටින වස්ත්‍රයක්. ඉතින් බොහොම සන්තෝෂයට පත් වෙනවා හොඳ වස්ත්‍රයක් ලැබුණා. ඊළඟට නින්දර කාමරයට ගෙනහිල්ලා මේක බොහොම සන්තෝෂෙන් විවෘත කළ බලනවා. වස්ත්‍රේ නම් වටින වර්ගයේ වස්ත්‍රයක් තමයි. නමුත් මේක හැම තැනම මීය කාලා. අඳින්න පරවන්නත් බැහැ. විකුණ ගන්නත් බැහැ. කෙනෙකුට දෙන්නත් බෑ. මේක කිසිම වැඩක් ගන්න පුළුවන් එකක් නෙමේ, නිර්ර්ථකයි. ඒ වගේ ජීවිතය ගැන භාවනා කරගෙන යනකොට මේකේ අනිත්‍යාදී ලක්ෂණ වැටහෙනවා. වැටහෙනකොට නුවණින් කලකිරෙනවා. දැන් අර ගාථාවේ මුලින්ම වදාළානේ, සබ්බේ සංඛාරා අනිච්ඡාති යදා පඤ්ඤාය පස්සති. සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා යම් අවස්ථාවක විදර්ශනානුවණින් දකින්න. අන්නේ දැකීම නිසා තමයි. දැක්කහම නුවණින් කලකිරෙනවා මේක. මේ විදිය වෙනස් වෙලා යන එකක්, මෙච්චර කාලයක් මම මේකට රැවටිලා මුලා වෙලා හිටියා කියලා. අන්න ඒක තමයි කලකිරීම කියන්නේ. නිබ්බිදා ඥානං පටිලබති කියලා පෙන්නලා තියෙනවා. නිබ්බිදා ඥානය කියන්නේ උඟක් දුරට ගිය එකක්. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට යන ගමනක් ඒකෙන් අදහස් කරන්නේ. නුවණින් කලකිරීමට පත් වෙනවා. ඒස මග්ගෝ විසුද්ධිය. මෙන්න මේක තමයි විසුද්ධියට මග. විසුද්ධිය කියලා කියන්නේ නිර්වාණය. සිත කෙලෙළු කෙලසුන්ගෙන් පවිත්‍රතාවයට පත් වෙන නිසා නිවනට කියනවා විසුද්ධි කියලා.
मग्गो विशुद्धिया मेन्न मेक तमाय विशुद्धियट हेवात् निवनट मग එතකොට ඊටාම කෙටියෙන් මේ නිවරත මඟ දේශනා කළේ ජීවිතය නමෙත සියලු සංස්කාරයන් පිළිබඳව භාවනා මානසිකාරේ පවත්තලා මේව ඇති වෙනවා නැති වෙනවා වෙනස් වෙනවා වහ වහ වෙනස් වෙවි යනවා කියලා දැකලා නුවණින් කලකිරෙනවා අන්න ඒක තමයි නිවනට මග කියලා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ මේක තමයි මේ ගාථාවේ තරමක් දුරට තෝරා ගත්තාම අර්ථය තා මේකේ හරියට තියෙනවා ධර්ම කාරණා තෝරා ගන්න ඒවට යන්නේ නැහැ එතකොට සබ්බේ සංඛාරා අනිච්චාති සියලු සංස්කාරයන් ජීවිතේ නැමෙති සියලු සංස්කාර අනිත්‍යයි කියලා යදා පඤ්ඤාය පස්සති යම් අවස්ථාවක නුවණින් දකිනවාද අත නිබ්බින්දති දුක්ඛේ අනතුරුව ජීවිතය පංච උපාදානස්කන්ධේ පිළිබඳව නුවණින් කලකිරීමටපත් වෙනවා. හේස මග්ගෝ විසුද්ධිය. මෙන්න මේකයි විසුද්ධියට මග කියන එක තමයි මේ ගාථාවෙන් අදහස් කරන්නේ. ඒකන දීර්ඝ විස්තර තිබුණත් ඒ පැත්තට යන්නේ නැහැ. කොහොමද මේ අනිත්‍යතාවය ගැන තේරුම් ගන්න ප්‍රායෝගික වශයෙන් අපි තේරුම් ගන්න අවබෝධ කරගන්න කොහොමද ඒ පැත්ත ගැන බලන්නට ඕන දැන් මේ පින්වතුන් මේට දින 10කට මේ සම්බෝධි යෝගාශ්‍රමයට පැමණුණා භාවනාව සඳහා පැමිණිලා භාවනාවෙම අහගෙන සමාධි වශයෙන් භාවනා කරන්න පටන් පළවෙනි දිනය බොහොම සතුටෙන් ප්‍රීතියෙන් භාවනාවට ආවත් ප්‍රථම දවසේම ඒ තිබිච්ච සතුට ප්‍රීතිය හුඟාදුරට ඈත් වෙලා යනවා භාවනාවට හරියට බාධාවල් පැමිණෙනවා ඇඟේ පතේ රිදුම් කැක්කුම් කලකිරෙන ගති හිත හැම තැනම දුවන පණින ගති ආදි වශයෙන් හරියට බාධාවල් පැමිණෙනවා සමහර විට මේක මහ කරදරයක් කියලා හිතෙනවා භාවනා කරන්න ලැස්ති වුණාට මේක කරන්න පුළුවන් දෙයක්ද මහ කරදරයක් කියලා හිතෙනවා ආනාපාන සති භාවනා කර්මස්ථානය වඩන්නේ මේක හරියට මේ පුරුදු නැති ගොනේ කරත්තක බැඳගත්තා වගේ තමයි පුරුදු නැති ගොන කරත්ත බැඳහම පාර දිගේ යනවා ටිකක් ටික කානු වලටත් අදිනවා කටු අකුල් වලත් අදිනවා ආයේ පාරටත් එනවා ඔහොම තමයි යන්නේ ඒ වගේ භාවනා කරන්න පටන් ගත්තාම මේ හුස්ම ගන්න හෙළන අරමුණේ ඒක ඩිංගක් හිටිනවා ඊළඟට අර පුරුදුතාවයට අනුව බාහිර දේවල් වලට හිත යනවා
නොඑක් දේවල් මතක් වෙන්න පටන් ගන්නවා. ඉතින් හරියට මේ හිතට කයට දෙකටම අපහසුයක් වගේ. ඉතින් භාවනාවට ආවෑම් පස්සේ නිතර භාවනා කරන්න ඕන යන්නත් බෑ. එක පැත්තකින් ලැජ්ජාව වගේ හේතුන් නිසා කොහොම හරි ඉතින් භාවනාව කරනවා. දෙනගින් කිරිබීලා හැදිච්ච දඩම්බර වක්කෙක් මේ වස්ස දමනය කරන්නට කැමති කෙනෙක් පළමුවෙන්ම ඌව අල්ලගෙන ලණුවකින් ගතක හෝ කණුවක බඳිනවා. නියම හැටියට කන්න බොන්න දෙන්නේ නැහැ. යන්තම් මැරෙනවට ටිකක්, තනකොළ ටිකක්, වතුර ටිකක් දෙනවා. ඒ වගේ මේ භාවනා කරන අය අර දෙනගෙන් අයින් කරන්න වගේ වස්සා හිතනමැති වස්සා සියලුම බාහිර දේවල් වලින් අයින් කරගන්නවා. ගෙදර දොරින් වැඩ කටයුතු වලින් ඔක්කොගේම අයින් කරගන්නවා. ඒ වස්සට හරියට කන්න දෙන්නේ නැතුව වගේ උදේ කාලේ පමණක් මොනවා හරි කන්න දෙනවා. ඉතින් අර වස්සා ලණුම දිග තියෙන තරම් වටේ කරකැවි කරකැවි ඉඳලා ලණුව කඩාගෙන යන්නත් බැහැ. අන්තිමට කණුව මුලට වෙලා නිදනවා. ඒ වගේ ආනාපාන සති සමාධි භාවනාව වඩන්න පටන් ගත්තාම සිහිය පිහිටුවා ගත්තාම හිතට අර බුරුදු අරමුණු වල යන්න හැටියකුත් නැහැ. ඒ නිසා නාසිකාග්‍රේ නැමැති කණුව බැන්දහම ඔය හෙට මෙහෙට දුවල හිටන් අන්තිමට අර ගව වස්සා කණුව මුල නිදන්න මගේ ආනාපාන සති අරමුණේ යම් කිසි ප්‍රමාණයකට හිත තැම්පත් වෙනවා. දවසක් දෙකක් තුනක් ගත වෙනකොට මේ තිබෙච්ච අමාරුකම් හිතේ කයේ දඩම්බර ගති මේවා ඔක්කොම ක්‍රමයෙන් සංසිඳිලා යනවා. දැන් ඉතින් අර මුලින් තිබිච්ච කලකිරණේ ව නැහැ. දැන් භාවනා පැත්තට ටික ටික හැරෙනවා. දැන් මුල දවස දෙක බලෙන් වාගේ දණ්ඩ නීතියෙන් වාගේ නවත්තගත්තේ නැතිනම් ඇතැම් වැඩසටහන් වලදී සමහරු දවසෙන් දෙකෙන් යනවා යන්න. කොච්චර කිව්වත් පිළිගන්න. එහෙම තමයි ඉතින් භාවනාව පටන් ගත්තාම ඒ නීවරණයන්ගේ බලපෑමත් නිසා ඒ වගේ අමාරුකම් කලකිරෙන ගති අපහසු ගති ඇති වෙනවා. දවසෙන් දවස භාවනා කරගෙන යනකොට ඒවා නැති වෙලා ගිහිල්ලා ටිකක් හිත තැම්පත් වෙන්න පටන් ගන්නවා. එන් දවස් දෙක තුනක් විතර යනකොට අර කලින් තිබිච්ච අමාරුකම් නැතුව හිත යම්කිසි ප්‍රමාණයකට තැම්පත් වෙනවා.
සර්වසම්පූර්ණ නෙමෙයි අර හිතේ දුවන ගති කලබල ගති දඩම්බර ගති බොහෝ දුරට සමනේ වෙලා යන දැන්නම් අර භාවනා පැත්තට හිත නැමෙනවා අර කලින් තිබිච්ච ගති අඩු වෙලා ගිහිල්ලා ඒ පැත්තට නැමෙනවා අඩු වශයෙන් දවස් 3ක් පමණවත් භාවනා කළොත් තමයි භාවනාව ගැන පොඩ්ඩක් තේරුම ඇති වෙලා ඒ ගැන රසය මතුවෙන්න පටන් ගන්න. එතනින් එහාට නම් කවුරුවත් යන්න කියන්න හදන්නේ නැහැ. භාවනා පැත්තට හැරුණා. ඊළඟට 4 වෙනි දවසේ ඒ සමාධි භාවනාව ටිකක් අඩු කරලා හිටන් ඒ ශරීරයට අවධානය යොමු කරලා භාවනා මානසිකාරයේ පවත්තන්න ආරම්භ කරනවා. එහෙම පටන් ගත්තාම දැන් භාවනා පැත්තට හිත නැමිලා අර තිබිච්ච දඩම්බර කරකසක ගති ඇත්තේ නැහැ. ගද්දොරට මේ පැත්තට නැබිට. ශරීරය ගැන සිත යොමු කරලා භාවනා කරනකොට බොහෝ දුරට හිත සංසිඳෙනවා. තැම්පත් වෙනවා. විදර්ශනා භාවනා වශයෙන් හිතේ තැම්පත්කම එකඟතාවේ ඇති වෙනවා. දැන් තමයි ඉතින් භාවනාවේ රසය මතුවෙන්නේ. අර අප්‍රිය ජනක අවස්ථා අඩු වෙලා ගිහිල්ලා කලකිරෙන ගති අඩු වෙලා ගිහිල්ලා අමාරුකම් අඩු වෙලා ගිහිල්ලා දැන් හොඳට භාවනා පැත්තට හිත වැටිලා භාවනා කරන්න රුචිය ඇති වෙනවා. ඔන්න ඒ දවස් 3-4 ගත කරගත්තා නම් යම් කෙනෙක් යන්න කිව්වත් යන්නේ නැහැ. භාවනාවට හිත වැටුණයින් පස්සේ අර මුල් අවධියේ තමයි බොහෝ දෙනාට ඔය බාධා පැමිණෙලා භාවනාවත් එපා වෙලා යන්න තරම් හිතෙනවා. සමහර වැඩසටහන් වල සමහරු යනවා යන්න. කොච්චර කිව්වත් නවතින්නේ නැහැ. ඉතින් අපි මේ වැඩසටහනේදී බොහොම හිමින් හිමින් ටික ටික තමයි මේ ගමන යන්නේ. ඒ නිසා වැඩියම අමාරුකමක් ඇති වෙන්නේ නැහැ. බොරු බයක් තමයි තියෙන්නේ. දැන් කොහොමද අපි මේ ජීවිතය අනිත්‍යයි කියලා තමන්ම දැනගන්නේ? තමන් දැනගන්න එපා. අනෙක් කෙනෙකුට පුළුවන් මඟ පෙන්න දෙන්න විතරයි. තමන්ම දැනගන්න ඕන. සන්දිට්ඨික තමා විසින්ම දැක්ක යුතු. කවුරුවත් දැක්කට හරියන්නේ නැහැ. තමන්ම දැක ගන්නට ඕන මේ ජීවිතේ නම් අනිත්‍යතාවයෙන් යුක්ත එකක් කියලා. භාවනාවෙන් තමන්ම තේරුම් ගන්නට ඕන. තේරුම් ගැනීමේ අවස්ථා දෙකක් සම්මුති වශයෙන් තේරුම් ගන්නම පරමාර්ථ වශයෙන් තේරුම් ගන්න. සම්මුති වශයෙන් තේරුම් ගන්නකොට තමන්ගේ කය ශරීරයේ පිළිබඳව නොඒකාකාර වෙනස් වීම් විවිධත්ව
දකින්නට ලැබෙනවා. එක එක කෙනාට එක එක ආකාරයට මේක ප්‍රකට වෙන්න පුළුවන්. සමහර විට තමන්ගේම ශරීරය මේක ඉදිමෙලා නිල් වෙලා වැලගෙඩියකින් ඒ ඕජස් ගලන්න වගේ මේ ශරීරයෙන් ඕජාව වැගිරෙනවා. ඇතම් කෙනෙකුට එහෙම ප්‍රකට වෙන්න පුළුවන්. සම්මුති වශයෙන් අනිත්‍ය ප්‍රකට වීම. ඒ වගේම ශරීරයට අවධානය යොමු කළා භාවනා කරනකොට මේ තමන්ගේ තිබිච්ච ශරීරයේ නෙවේ. සමහර විට මේ අත්පා ආදිය හන්දිපත්වලින් ගැලවෙලා බෙන් වෙලා මේ කොටස් ටික වෙන් වෙන් වශයෙන් ගැලවිලා වෙන් වෙලා තිබිච්ච ශරීරයේ නෙවේ. එහෙම ඇතම් කෙනෙකුට ප්‍රකට වෙන්නට පුළුවන්. සමහර විට ශරීරයට අවධානය යොමු කළාම භාවනාවට මේක මහ විරූපයකක්. බලන්න තරම් බැරි විරූපයකක් හැටියට තමන්ට ප්‍රකට වෙන්නට පුළුවන්. ඇතම් කෙනෙකුට. හිසට හිත යොමු කළාම ඔහෙ නෑ හිස. අර ඇටසකලියල තියෙන්නේ හිස කටුව, ඔලු කටුව, ඇත් දෙක ළඟ හිල් දෙකක්, කට ළඟ හිලක්, නාක් ළඟ හිල්. ඔන්න ඔවාගේ ප්‍රකට වෙන්න පුළුවන්. ඒ හිත යොමු කළාම මේක මේ ඔලු කට්ට තියෙනවා මොනවත් නෑ කියලා එහෙමත් ප්‍රකට වෙන්න පුළුවන්. ශරීරය ගැන අවධානය යොමු කළ භාවනා කරනකොට මුළු ශරීරයම ඇට සැකිල්ලක් බවට පත් වෙනවා. ඇටකටු ගොඩක් තමයි දකින්නට ලැබෙන්නේ. භාවනාවට හිත යොමු කරනවා බැලුවහම ශරීරයේ තියෙන ඇටකටු ගොඩක් තමයි. ඇතම් කෙනෙකුට එහෙම ප්‍රකට වෙන්න පුළුවන්. සමහරුවට බයත් ඇති කර ගන්නවා මොකද වුනේ කියලා. මේ සම්මුති වශයෙන් අනිත්‍ය ප්‍රකට වීම. ඊගාවට ඒ අටකටු ටිකත් කුඩු පට්ටං වෙලා හිටං පොළොට වැටිලා හිටං විනාශයට පත් කරලා යනවා වගේ එහෙම දර්ශන ඇති වෙන්නට පුළුවන් සමහර කෙනෙකුට. මේ තමන් පිළිබඳවමයි. බැලුවාම තමන්ගේම ජීවිතේ තමන්ගේම ශරීරය දැන් මරණයට පත් කරලා මලමිනියක් වෙලා තියෙන. මේක මලමිනියක්. අන්න ඒ වගේ ප්‍රකට වෙන්න පුළුවන් සමහර කෙනෙකුට. තවත් ඉතින් නොයෙක් ආකාරය. ශරීරයට අවධානය යොමු කළාම භාවනා කරන්න මේක යක්ෂ රූපයක් වගේ. තමන්ටම බය හිතෙනවා. අන්න ඒ වගේ දේවලුත් ඇති වෙන්න පුළුවන්. මොනවද මේවා? සම්මුති වශයෙන් අනිත්‍ය ප්‍රකට වෙනවා. අනිත්‍ය කියන්නේ ඒකයි.
ජීවිතය මරණයට පත්වනම ක්‍රමයෙන් ඇටසැකිල්ලක් බවට පත්වනම දවස් ගණනාවක් ගියාම මේවා ඕජාව වැගිරෙනවා. ඔය විදිය දේවල් මේ ජීවිතයේ හැටි තමයි. සම්මුති වශයෙන් අනිත්‍යතාවය ප්‍රකට වෙනවා. ඊළඟට පරමාර්ථ වශයෙන් සමාධිය කික වෙලාවක් ඉඳලා භාවනා කරගෙන යනවා. භාවනා කරගෙන යනකොට මේ හිත හරියට දුවනවා වගේ. හරියට හිත දුවනවා. Tamante හිතෙනවා තේරෙනවා. මේ හරියට හිත දුවනවා කියලා. සමහරු මා එක්කත් ඇවිල්ලා කියනවා දැන් හිත දුවනවා භාවනා කරන්න අමාරුයි කියලා. ඉතින් මේක දවස් හතරක් පහක් ගත වුණාම මේක වෙන්න බෑනේ. ඒක වෙන්න බැරි දෙයක්. එහෙම හිත දුවන්න හැටියක් නෑ. මොකද මෙතන වෙලා තියෙන්නේ හිතේ අනිත්‍යතාවයේ ප්‍රකට නොවව මේ භාවනා කරන කාලෙදි යෝගීන්ට තේරෙන්නේ නැහැ. දැන් කියා දුන්නාම තමයි ටිකක් හරි තේරෙන්නේ. හිතේ වෙනස් වීම හිතේ අනිත්‍යතාවය ප්‍රකට වෙන අවස්ථාවක්. බලනකොට හිත දුවන්නවා. දුවනවා කිව්වට මේ පරණ දේවල් අරවා මේවා ගැනත් නෙවෙයි. මේ ළඟ ළඟ දේවල් ගැන. හිත අරමුණක පිහිටවා ගන්න බැරුවවා. මොකද වෙලා තියෙන්නේ මේ. හිතේ අනිත්‍යතාවයේ ප්‍රකට වෙලා. මේක බොහෝ දෙනාට ප්‍රකට වෙනවා. තමන්ට තේරෙන්නේ වැටහෙන්නේ හිත දුවනවා භාවනා කරන්න බෑ කියලා. නමුත් මෙතන හිතේ දිවීමක් නෙවෙයි. හිත වහවහා වෙනස් වෙලා යන එක තමන්ට ප්‍රකට වෙන අවස්ථාවක්. ඒක තමයි මේ පරමාර්ථ වශයෙන් අනිත්‍ය ප්‍රකට වෙනවා කියන්නේ. හිත විතරක් නෙමෙයි අනෙක් භාවනා අරමුණුත් මෙනෙහි කරන්න යනකොට මෙනෙහි කරන්න ඉස්සෙල්ලා ඒක හොයන්නේ අරමුණක් නැහැ නැති වෙලා යනවා. හිතට අරමුණු ගන්න බැරි වෙනවා අහුවෙන්නේ නැතු යනවා. ඇයි එහෙම වෙන්නේ? තමන් භාවනා අරමුණකට හිත යොමු කළාම ඒක වහාම නැති වෙලා යනවා. තව එකකට හිත යොමු කළාම ඒකත් නැති වෙලා යනවා. මේ අරමුණු වල ඇති වෙන නැති වෙන ගතිය තමයි ඒ ප්‍රකට වෙන්නේ. නමුත් භාවනා කරන තැනත්තාට හිතෙන්නේ දැන් මේ භාවනා අරමුණක් නැහැ භාවනා කරන්න බෑ කියලා. අරමුණු ගන්නවා ගන්නවා හිතින්නේ නැහැ. මොකද මේකේ අනිත්‍යතාවය. ඔය විදිහට පරමාර්ථ වශයෙන්ුත් මේ ජීවිතයේ අනිත්‍යතාවයේ ප්‍රකට වෙන්න පුළුවන්. භාවනා කරන කාලෙව තේරෙන්නේ නැහැ. දැන් කියා දුන්නාම ටිකක් තේරෙනවා මේ වගේ අවස්ථාවල් මට ආව නේද කියලා. ඔක තමයි මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි කියලා නුවණින් දකින්නවා කියලා බුදුරජාණන් වහන්සේ බතාලේ. සම්මුති වශයෙන් දකිනවා
පරමාර්ථ වශයෙන් දකින්න. ඔය ටිකක් ටිකක් කිව්වතාව නොඒක ආකාරය. සිය ගණන් ආකාරවලින් තමන්ග ජීවිතය පිළිබඳව වෙනස්වීම් ඇතිවෙන්නට පුළුවන්. ඒවා තමයි සම්මුති වශයෙන් අනිත්‍ය ප්‍රකට වීම. අනිත්‍ය වශයෙන් භාවනා මනසිකාරයේ පවත්තලා ඊළඟට භංග බිඳීම් වශයෙනුත් භාවනාව කරනවා. මකද්ද මේ බිඳෙනවා කියන්නේ කියලා ඇතැම් අයට ගැටලුවක් වගේ තුනා පත්තේ කියලා දුන්නා. අනිත්‍යයි කියලා කියන්නේ යමක් පහළ වෙනවා මොහොතක් තියෙනවා නැති වෙලා යනවා තමයි අනිත්‍යයි කියන්නේ. පහළ වෙනවා මොහොතක් තියෙනවා ඒක නැති වෙලා යනවා. අනිත්‍ය ලක්ෂණය කියන්නේ ඕක තමයි. භංග ලක්ෂණය කියන එක ඔයිට වැඩි පොඩි වෙනසක් තියෙනවා. භංග කියන්නේ අනිත්‍ය ලක්ෂණයම තව ටිකක් දියුණු අවස්ථාව. දැන් අනිත්‍ය වශයෙන් භාවනා කරනකොට පහළ වෙනවා. මොහොතක් පවතිනවා. නැති වෙලා යනවා තමන්ට වැටහෙනවා. භංග බිඳීම් වශයෙන් භාවනා කරනකොට ඇති වෙනවා පහළ වෙනවා ඒක අප්‍රකටයි. ඒක දැනෙන්නේ නැහැ. මොහොතක් වෙලා පවතිනවා ඒක දැනෙන්නේ නැහැ. ඊළඟට ආර නැති වෙලා යන එක පමණයි ප්‍රකට වෙන්නේ. භංග කියන එකේ වෙනස ඒකයි. නැති වෙලා යන එකම ප්‍රකට වෙනවා. කොහේ බලවත් හැම දෙයක්ම නැති වෙලා යනවා. අරමුණක් ගන්න බැලුවාම ගන්නකොට මේක ගිහිල්ලා. මේ අවස්ථාවවලදී භාවනා යෝගීන් භාවනා කරන්න බෑ, භාවනා අරමුණක් නෑ කියලා නොයෙක් දුක්ගෙන බෙලි කියනවා. එයා දන්නේ මොකද්ද මේ කියලා. අරමුණක් ගන්න හදනකොට ඒ ශරණයකින් මේක නැති වෙලා ගිහිල්ලා. ඉතින් අරමුණ එන්නේ නැහැ. වෙනත් අරමුණක් ගන්න යනකොට ඒක ක්ෂණයකින් නැති වෙලා ඒක එන්නේ. ශරීරය ගැන භාවනාවක් බැලුවට ඒක එන්නේ. හේමනස්නම් මේ ආනාපාන සති වගේ ඒවට දැම්මම හිත ඒක වයින්නේ. ගන්න එක අහු වෙන්නේ නැහැ. මොකද මේ වෙලා තියෙන්නේ වහාම වෙනස්සලා බිඳිල යනවා. බිඳෙනවා කියන්නේ ඒකයි. වහාම නැති වෙලා යනවා. අපි බිඳීම් වශයෙනුත් භාවනා මානසිකාරයේ පැවැත්වුවා. ඒ බිඳීම් වශයෙන් භාවනා කරනකොටත් අර කලින් කිව්වටත් වැඩියෙන් තමන්ගේ ශරීරයේ වෙනස්කම් ප්‍රකට වෙන්න පුළුවන්. බොහෝ විට හන්දිපත් වලින් ගැලවිලා ඒවා ඔක්කොම වෙන්වෙන් වශයෙන් වෙන් වෙලා තමයි තියෙන්නේ. ශරීරයක් කියලා එකක් දකින්න හම්බ වෙන්නේ නැහැ. අනෙක් ශරීරයේ අංගෝපාංග බැලුවත් සේරම තිබිච්ච හටිනේ මේ වෙන් වෙලා ගැලවිලා වෙනස් වෙලා විරූප වෙලා එහෙමනම් අටසකිල්ලක් බවට පත් වෙලා ඒකත් බිඳල කුඩුපට්ටම් වෙලා යනවා. මෙන්න මේ වගේ ප්‍රකට වෙන්නට පුළුවන් බිඳීම් මතයෙන් මෙනේ කරන
परमार्थवशेन एक प्रकट विनु भावना अरमुनु हित उलट हित यम कलाम अरमुनु न हितत न गन्न हदनवा हदनवा मेने करन्न हदनवा हदनवा एन्नी न वेदनादि अरमुनु गन्न अदवत एव्वा एन्नी වෙනත්මනවා හරි අරමුණු ගන්න හැදුවත් ඒවා ඉන්නේ නැහැ මේ අරමුණු එන්නේ නැතුව නෙමේ එනවා අරමුණු ආවට ඒක ඉතා ඉක්මනින් බිඳිලා යනවා වෙනස් වෙලා යනවා එතකොට අරමුණක් වශයෙන් ගන්න හැටියක් මම හොඳට භාවනා අරමුණ අරගෙන මෙනෙහි කරමින් ඉන්නමා මගේ භාවනාව බොහොම හොඳයි කියලා හිතෙනවා ඒක සියුම් වැරදි දෘෂ්ටියක් වැරදි කල්පනාවක් අන්න ඒක නැති වෙලා යන්නේ මේ විදියට මේ බිඳීම් මතෙන් දකිනකොට තමයි අරමුණක් ගැන කල්පනා කළාම මොනවත් අරමුණක් ගන්න බෑ. ගන්න ගන්න එක හිතට අහුවෙන්නේ නැහැ. ශරීරය ගැන බැලුවත් එහෙමයි. අරමුණ ගන්න හදනවා හිතට එන්නේ නැහැ. හිත ගැන බැලුවත් ඒකත් හිතට එන්නේ ආනාපාන සතිය ගන්න හදුවත් ඒකත් හිතට එන්නේ නැහැ මේ භංග බිඳීම් අවස්ථාවදී ඒ ප්‍රකට වෙන ආකාරය තමයි වහාම නැති වෙලා වෙනස් වෙලා යනවා ඉතින් බිඳීම් මතේනුත් අපි භාවනා කළා ඒ භාවනා කරන කාලයේ ඕවා ගැන තේරුමක් නැති වෙන්න පුළුවන් දැන් කියා දුන්නට පස්සේ මටත් මේ වගේ වුණානේ කියලා පසුව නම් ඉතින් වැටහීම ඇති ඉතින් එහෙමත් භාවනා කරලා ඊළඟට අපේ හිත සමබරතාවයට ගන්න භාවනාව. ඊයේ දවසේ එතෙන්දෙත් භාවනාරමණු උගාදුරට අප්‍රකට වෙලා යනවා. අපට යමක විශේෂයක් තියෙනවා නම් තමයි ඒකට හිත යන්නේ. දැන් විශේෂයක් නැහැ මේ බය. කොයිවත් එක මට්ටමේ. හිත සමතලයකට. සම මට්ටමකට පැමිණෙනවා. අපේක්ෂාව කියන්නේ ඒකයි. සමතලයකට පැමිණෙනකොට මේක මොකවත් විශේෂයක් නෑ. භාවනා අරමුණක් කියලාවත් විශේෂයක් නෑ. නමුත් හිත දුවන්නේ කලබල වෙන්නේ නැහැ. මොකද මේ අවස්ථාවලදී අර පුරුදුතාවයට අනුම හිත භාවනා අරමුණු අල්ලාගෙන ඉන්නවා අපට ඒක ප්‍රකට වෙන්නේ නැහැ භාවනා කරනකොට බොහෝ විට භාවනා අරමුණු අප්‍රකට වෙලාම යනවා මේ හිතේ සමබරතාවය ඔස්සේ භාවනා කරනකොට ඊගාවට මේ අන්තිම දවසේ අද අදිස්ථානයක් කරලා භාවනා කළා.
तमं भावना करपु अरमनुम अधिष्ठाने वितरक पोड्डक विनस्कल भावना कला ඔය විදිහට භාවනා අරමුණු මෙනෙහි කරමින් දිගටම මේ මාර්ගයේ ගමන් කරන්නට ඕන. ඇතම් කෙනෙකුට හිතෙන්න පුළුවන් මොකද්ද මේක? නිතරම මේ අනිත්‍යයි කියා කරනවා. මොකද්ද මේකෙන් ලැබෙන ප්‍රයෝජනේ කියලා හැම හිතෙන්නට පුළුවන්. නමුත් අපි ඒක දිගටම භාවනා කරන්නට ඕන. මෙනෙහි කරන්නට ඕන. අනිත්‍ය වශයෙන් කැමතිනම් එහෙම, බිඳීම් වශයෙන් කැමතිනම් එහෙම, මේ අරමුණු ටික දිගටම මෙනෙහි කරගෙන යන්න. එහෙම යනකොට තමයි අර බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට සබ්බේ සංඛාරා අනිත්‍යා කියන වැටහීම ඇති වෙන්නේ. සියලු සංස්කාර කියන්නේ අපේ ජීවිතයේ පංච උපාදානස්කන්ධය. මේක අනිත්‍ය. ඇති වෙනවා නැති වෙනවා පහළ වෙනවා විනාශයට පත් වෙනවා. මෙන්න මේක විදර්ශනා නුවණින් දකින්නට ඕන. අන්න එහෙම දැක්කාම තමයි අර නුවණින් කලකිරීම ඇති වෙන්නේ. එතකොට තේරුම් ගන්න පුළුවන් අපි මේ භාවනාව භාවනා කර්මස්ථානය දිගටම කරන්නට දවස් දෙකක් තුනක් නෙවෙයි ජීවිතාන්තයේ දක්වාම කරන්නට. එහෙම කරනකොට මේ බුදුරජාණන් වහන්සේ වදාළ හැටියට සියලුම සංස්කාරයන් නැමැති අපේ ජීවිතය අනිත්‍යයි කියලා නුවණින් දකින්න වැටහීම ඇති වෙනවා. ඒ වැටහීම ඇති වෙනකොට තමයි අත්ත නිබ්බින්දති දුක්ඛේ කියලා වදාළේ. නුවණින් කලකිරීමටපත් කන්ද පංචක සංකාතේ දුක්ඛේ නිබ්බින්දති නිබ්බිතා ඥානං පටිලබ්බති කියලා අර්ථ විවරණේ කරලා තියෙනවා. පංච කන්දේ නැමැති දුකෙහි නුවණින් කලකිරීමටපත් වෙනවා. නිබ්බිතා ඥානං පටිලබ්බති කියන්නේ මේ ගාථාවෙන් විස්තර වෙන අර්ථයට අනුව භාවනාමග ගියාම හුඟා දුර යන්න පුළුවන් බව ඒකෙන් පේනවා. සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, දිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දත්තන විසුද්ධි කියන මේ විසුද්ධි පරම්පරාව පහු කරගෙන යන්න පුළුවන්. ගේල්ල හය වෙනුවා තියෙන ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි. ඒකේ උද්‍යව්‍ය භංග බය. උද්‍යව්‍ය භංග බය ආදීනව හතරයි. පස්වෙනි එක තමයි නිබ්බිතා ඥානය. නිබ්බිතා ඥානං පටිලාබ්බද කියලා අර්ථ විවරණේ කළා තියෙන්නේ. අනේ එතෙන්ට යනකම් යන්න පුළුවන් මේ ගාථාවෙන් වදාළ අර්ථ.